ඔබ මේ ක්විසිටින් නේචරී ටීවී විකාශය මගින් සත්‍යනිවැරදිව ගෙනෙන දසත පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකානු රජයට දැනුම් දීමක්. පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නැතැයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ තමිල්නාඩු මහ ඇමතිනිය අතර හමුවක්. ඉබෝලා වෛරසයට ඇමරිකාවෙන් ඖෂධයක්. මෙරට බටහිර විරෝධී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බවට ඇමරිකාව සිදු කරන ප්‍රකාශය සත්‍ය විකෘති කිරීමක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය අගෝස්තු 8 වෙනිදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව පිළිබඳ කාර්යාංශය මගින් අදාළ ප්‍රකාශය නිකුත් කර තිබුණා. එමගින් ඇමරිකානු වැසියන්ගෙන් ඉල්ලා තිබුණේ මෙරට බටහිර විරෝධී වාතාවරණයක් පවතින බැවින් පරීක්ෂාකාරී වන ලෙසයි. එහෙත් එමගින් මෙරට වත්මන් වාතාවරණය පිළිබඳ වැරදි සහගත ප්‍රතිරූපයක් නිර්මාණය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට පැවති ගාසා උද්ඝෝෂණය ඇතුළු මහජන විරෝධතා සාමකාමී අන්දමින් පැවත්වුණා. එමගින් ප්‍රකාශ වන්නේ මෙරට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු වී ඇති බවයි. රාජතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාවද ශ්‍රී ලංකාව විසින් තහවුරු කර තිබෙනවා. මෙරට බටහිර විරෝධී රැල්ලක් පවතින්නේ නම් ඒ සඳහා හේතු වූ කරුණු පිළිබඳව සොයා බලන්නයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකාවෙන් ඉල්ලීමක්ද කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීතන් පිල්ලේ මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුදාපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉල්ලීමක් සිදු කර නොමැති බවයි. UN conventions where states have undertaken obligations to ensure that all their policies and actions deliver on social. රොයිටර් පුවත් සේවයේ වෙත අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවනීතන් පිල්ලේ මහත්මිය මෙම අදහස් පළ කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වූ යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. අදාළ පරීක්ෂණය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කළ අතර රජය දැනුම් දී තිබුණේ ඊට පහසුකම් සැපයීමෙන්ද වැළකී සිටින බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා පත් කරනු ලැබුවා. නවනීතන් පිල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ එම කණ්ඩායම විසින් පසුගිය ජූලි මාස පළමුවැනිදා සිට ඊට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඔවුන් ශ්‍රී ලංකාව, ඉන්දියාව හෝ තායිලන්තය යන රටවලට ඇතුළු වීම සඳහා අවසර ඉල්ලා ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවද ඇය කියා සිටියා. ඒ අනුව පරීක්ෂණ කටයුතු සම්මත ප්‍රමිතීන්ට අනුව විනිවිද භාවයකින් යුතුව තහවුරු කළ හැකි සාක්ෂි පදනම් කරගනිමින් සිදු කරන්නේ නම් අදාළ රටට ඇතුළු වීමේ අවශ්‍යතාවක් නොමැති බව නවනීතන් පිල්ලේ මහත්මිය පෙන්වා දෙනවා. ඇය වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිරියාව සහ කොරියාව සම්බන්ධයෙන් සිදු කළ ජාත්‍යන්තර පරීක්ෂණද එලෙස සිදු කළ පරීක්ෂණ බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පත් කළ කමිටුව සිදු කරන පරීක්ෂණවල වාර්තාව ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. And sexual violence, rape and sexual violence, this occurs globally, so not a country. තමිල් නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් හමුවීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුදර්ශන් සෙනවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ දෙරට අතර පවතින ධීවර ගැටලු සම්බන්ධව ඇය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුදර්ශන් සෙනවිරත්න මහතා මෙම අදහස් පළ කර තිබෙන්නේ ඉන්දියාවේ නිව් ඉන්දියන්ස් එක්ස්ප්‍රෙස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ පසුගිය ජූලි මාස 31 වන දින ඔහු සිය ධුරයේ වැඩ බහර ගැනීමෙන් අනතුරුව පුවත්පතක් සමග පැවැත්වූ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය බවයි. තමිල්නාඩු ප්‍රාන්තයේ අධ්‍යන කටයුතු සිදු කළ පුද්ගලයෙකු ලෙස තමාට තමිල්නාඩු ජනතාව කිසිවිටකත් අමතක කළ නොහැකි බව සුදර්ශන් සෙනවිරත්න මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබෙනවා. ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනවිරත්න මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගනිමින් සිය ධුරයේ කටයුතු කිරීම සිය අපේක්ෂාව බවයි. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරි කටයුතු පිළිබඳව එම කමිටුව සඳහා පත් කළ නව සමාජිකයින් සමගද සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා. එම කොමිසමේ ලේකම්
H.W. ගුණදාස මහතා සඳහන් කළේ ඉදිරි කාලය තුළ කොමිසමේ නව සමාජිකයන් සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා තවත් ජාත්‍යන්තර සමාජිකයන් තිදෙනකු පත් කරනු ලැබුවා. H.W. ගුණදාස මහතා සඳහන් කළේ ඔවුන් තිදෙනාගේ අදහසක්ද ලබා ගනිමින් කොමිසමේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවයි. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ තුළ පැමිණිලි විමර්ශනය කිරීමේ කටයුතු ඊයේ දිනෙන් අවසන් වුණා. H.W. ගුණදාස මහතා සඳහන් කළේ පසුගිය 8 දින සිට ඊයේ දිනේ දක්වා නව පැමිණිලි 157ක් කොමිසම වෙත ලැබුණු බවයි. අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරි වෙත යොමු. බුදුදහම ආරක්ෂා කරමින් නගා සිටුවන යුගය වර්තමානයේ බව ජනපති කියයි. කොරියානු භාෂා විභාගයේ ආයුධම් පත් නිකුත් කිරීම ආරම්භේ. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් දසතපුවත් සාර සංග්‍රහය සමගින්. බුදුදහම ආරක්ෂා කරමින් නගා සිටුවන යුගය වර්තමානයේ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින්. ඇසළ පෙරහර මංගල්‍යය සඳහා සහභාගී වූ කලාශිල්පීන්ට සම්ප්‍රදායනුකූලව තිළිණ ප්‍රදානය කිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. මහනුවර ඇසළ මහ පෙරහැරේ දිය කැපීමේ මංගල්‍යය ඊයේ හිමිදිරි පාන්දර මහවැලි නදියේ ගැටබේ තොටේදී සිදු කෙරුණා. එම අවස්ථාවටද අතිවිශාල ජනකායක් එක්ව සිටි බව සඳහන්. ඉන් අනතුරුව ඇසළ මහ පෙරහැර මෙවරද ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සන්දේශය සම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ නිලංග දෑල විසින් ඊයේ පස්සරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. පෙරහැරින් මහනුවර ජනාධිපති මන්දිර වෙත පැමිණි දියවඩන නිලමේ ඇතුළු සතරමහා දේවාල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් පිළිගනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්. ඉන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සම්ප්‍රදානුකූල සන්දේශය ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබුවා. පසුව පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වුණා. මේ අතර සාක් සංවිධානයේ මහලේකම් අර්ජුන් බී තාපා මහතා මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. සාක් රාජ්‍ය ලේකම් තනතුරට පත්වීමෙන් පසු අර්ජුන් බී තාපා මහතා යෙදෙන ප්‍රථම නිල සංචාරය මෙයයි. සාක් සංවිධානයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන කාත්මණ්ඩු සමුළුව පිළිබඳව ඔහු ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. 18 සාක් රාජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බරේ නේපාලයේ කාත්මණ්ඩු නුවරදී පැවැත්වීමට නියමිතයි. සාක් රාජ්‍ය ලේකම්වරයා හමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ කලාපයේ තරුණ පෙළ එක් රැස් කිරීමෙන් ලොව පුරා තරුණ පරපුර මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවිය හැකි බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තාවකාලිකව ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ තම ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ඊයේ කැඳ වූ අවස්ථාවේදී අපි දීලා තියෙන ආරක්ෂාව. ඒක ආරක්ෂාව මම දීලා තියෙනවා. ඒ නිවසේ රෝගී නිවසට යම් කිසි අන්තරායක් නොවන විදිහකට අපි ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා. කාර්යාලයට අපි ආරක්ෂාවක් අන්තරායක් නොවන. නමුත් අර පුද්ගලික ආරක්ෂකේ ලබා දීම සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාමාර්ගය සිද්ධ වෙන්න ඕනේ. එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සඳහන් කළේ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව සැලසීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය මගින් විධිමත්ව සිදු කළ යුතු බවයි. ආරක්ෂාවට යොදවන නිලධාරීන් පිළිබඳ දැනුවත් කළ යුතු බව උපුල් ජයසූරිය මහතාගේ නීතිඥයින් සඳහන් කළ අතර ඒ ජයසූරිය මහතාට රහසිගතව දැනුම් දෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතාගේ පසුපසින් ආබව කියන සැකකරුවන් හඳුනා ගැනීමට පොලිසියට මෙතෙක් හැකියාව ලැබී නොමැති බවයි. මේ කරන ලද ඉල්ලීම සම්බන්ධව නීති සංගමයේ විධායක කමිටු සහ සියලුම සමාජිකත්වයට මගේ ස්තුතිය පිරිනමනවා.
දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පවසනවා. ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා චෝදනා කළේ තමන් දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණෙන බවට දැනුම් දී තිබුණද දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා එම අවස්ථාව මගහැර ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, අජිත් පී පෙරේරා, අජිත් මාන්නපෙරුම සහ ආර් යෝගරාජන් යන පිරිස මෙම චාරිකාවට එක්ව සිටියා. ඔවුන් මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් පානදුර දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැගුණේ ඊයේ උදෑසනයි. කෙසේ වෙතත් දුම්රිය කිහිපයක් ඔවුන්ට මගහැරී ගියේ ඒවායේ අධික ලෙස මගින් සිටීම හේතුවෙන්. කෙසේ හෝ ඔවුන් කොළඹ කොටුව සිට දිවෙන දුම්රියකට නැග ගමන් ආරම්භ කළ අතර බම්බලපිටිය දුම්රිය ස්ථානයෙන් බැස දුම්රිය මූලස්ථානයට පැමිණියේ සිය පෞද්ගලික වාහනවලින්. එහිදී ඔවුන් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා හමුවීමට අපේක්ෂාවෙන් සිටියද එම ස්ථානයේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා කාර්යාලයේ නොමැති බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර එම ස්ථානයට පැමිණ සිටි නිදහස් දුම්රිය සේවක සංගමේ සාමාජික පිරිසක් මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කළා. අනතුරුව උද්ඝෝෂකින් දුම්රිය මූලස්ථානය ඉදිරිපිට රැඳී සිටි බැවින් මන්ත්‍රීවරුන් වෙනත් දොරටුවකින් පිටතට පැමිණි අතර එහිදී ඔවුන් දුම්රිය පාලක මැදිරියද නිරීක්ෂණය කළා. අපි අද දැක්කා පානදුරේ ඉඳලා අපි දුම්රියෙන් පැමිණියා කොළඹට එන්න හිතාගෙන. නමුත් අපිට අපේ මන්ත්‍රී කණ්ඩායමට එකට දුම්රිය එන්න බැරි තරමට දුම්රිය පිරිල කාන්තාවන්ගේ සාරි ගැලවෙනවා අපි අස්තිකෙන් දැක්කා. ඒ වගේම හිර වෙලා හුස්ම ගන්න බැරුව අපහසුතාවයට පත් වෙන අපි අද අස්තිකෙන්. ඒ නිසා මේ රටේ මිනිස්සු හැමදාම මුහුණ දෙන අද්දකින මේ කාරණා ගැන නිස සැලකිල්ලක් විමින් ඒ වගේම පහුගිය කාලේ දුම්රිය ආරක්ෂාව පිළිබඳ දෙවන්ත ප්‍රශ්නයක් අද අපි මේ දුම්රිය පාලක මැදිරියට ආවේ ඒ කාරණේ නිසා. මොකද මේ දුම්රිය පාලක මැදිරිය ඉතාම වැදගත් ස්ථානයක් මේ කාරණා සම්බන්ධව. දැන් අපි දුම්රිය සාමාන්‍ය අධිකාරිය මුණ ගැහෙන්න ගියා. ගිය බ්‍රහස්පතින්දා අමාත්‍යංශ ලේකම්වරයට දුම්රිය සාමාන්‍ය අධිකාරියට ලිඛිතව අපි දැනුම් දුන්නා. අත්සන් තබලා ඒ ලියුම් බාර දුන්නා. අපි හද යනකොට දුම්රිය සාමාන්‍ය අධිකාරිය පැනලා ගියා. අද සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ලුණු කිලෝවක ආනයනික බද්ද රුපියල් 25කින් වැඩි කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ කියා සිටියේ ලබන 15වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අල කිලෝවක ආනයනික බද්දද රුපියල් 15කින් වැඩි කරන බවයි. අමාත්‍යංශය නිවේදනය කළේ දේශීය අල හා ලොකුලූණු ගොවියා රැකගැනීමේ අරමුණින් බදු ඉහළ දැමීම සිදුකර ඇති බවයි. මීට පෙර ආනයනික අල කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 5ක විශේෂ වෙළඳ බද්දක් පනවා තිබුණා. ලොකුලූණු කිලෝග්‍රෑමයක් සඳහා එම බද්ද පැවතියේ රුපියල් 10ක් ලෙසයි. මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයා සඳහන් කළේ ලබන සතිය වන විට දේශීය නිෂ්පාදන වෙළඳපළට පැමිණෙන අතර ඒ සඳහා සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙලෙස ආනයනික බදු ඉහළ දමා ඇති බවයි. අපි දැන් කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරි වෙත යොමු වෙමු. ඔබ නැවතත් දසත පුවත් සාර සංග්‍රහය සමගින් දොළොස්වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ආයුධුම් පත්‍ර නිකුත් කිරීම ඊයේ උදෑසන ආරම්භ කෙරුණා. ඒ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 14කදී. ආයුධුම් පත්‍ර නිකුත් කිරීම සඳහා සියලු පහසුකම් සැලසීමට බලධාරීන් විසින් කටයුතු යොදා තිබෙනවා. ඒ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් යටතේයි. රත්මලාන සහ අතුරුගිරිය යන මධ්‍යස්ථානවලට අමතරව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 12කදී ඊයේ සිට මෙම කටයුතු ආරම්භ වුණා. කාර්යාංශයේ සඳහන් කළේ උදැසන 9 සිට 4 දක්වා එම කටයුතු සිදු කෙරෙන බවයි. ආයුධපත් ලබා ගැනීමේදී කිසිදු අතරමැදියෙකුට හසු නොවන ලෙසද කාර්යංශයේ මහජනතාවට දැනුම් දී සිටිනවා. එසේම ආයුධම් පත්‍ර කිසිදු අඩුවකින් තොරව නිකුත් කිරීම සඳහා සියලු මධ්‍යස්ථාන වෙත ලබා දී අවසන්. ආයුධපත් ලබා ගැනීමට පැමිණෙන්නන් තම ගමන් බලපත්‍රයේ සහ එහි පිටපතක් මෙන්ම ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන ඒම අනිවාර්ය වනවා. මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ පැවැත්වෙන්නේ ලබන ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී. මෙවර විභාගයේදී දීවර සහ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිරිස් තෝරා ගැනීමට නියමිතයි. ජාතික ගැටලුව විසඳීම සඳහා වඩාත් සුදුසු වන්නේ දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ සාකච්ඡා කිරීම බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොන්දේසි නොදමන්නේ නම් ජාතික ගැටලුව විසඳීම සඳහා රජය සමග ඍජුවම සාකච්ඡා කිරීමට සූදානම් බවට දෙමළ ජාතික සංධානය කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. එම සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මෙම ප්‍රකාශය කර තිබුණේ BBC පුවත් සේවය වෙතයි. ඔහු තවදුරටත් කියා සිටියේ ජාතික ගැටලුව විසඳීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව කෙරෙහි තමන්ට විශ්වාසයක් තැබිය නොහැකි බවයි. ඌව පළාත් සභා මැතිවරණයට අදාළව බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ නීතියට පටහැනිව කටයුතු කළ පළාත් සභා අපේක්ෂකයන් 5 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් 3 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් 2 දෙනෙකු සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම්බාර නිලධහරි රෝහණ කීර්ති දිසානායක විසින් බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පසුගිය 7 වෙනිදා ලිපියක් සහ සංයුක්ත තැටියක් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මැතිවරණ නීතියට පටහැනිවන අයුරින් මෙම අපේක්ෂකයන් 5 දෙනා රථවාහන පෙළපාලි පැවැත්වූ බව එහි සඳහන් බවයි. ඒ අනුව අදාළ සංයුක්ත තැටියද අධ්‍යයනය කරමින් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ තේරීම්බාර නිලධහරි රෝහණ කීර්ති දිසානායක මහතාද කියා සිටියේ මාර්ග, ගස් හා තාප්පාදී ස්ථානවල සිය දේශපාලන පක්ෂවල ලාංඡන හා මනාපාංක ප්‍රදර්ශනය කරන පුද්ගලින්ට එරෙහිව පියවර ගන්නා බවයි. දකුණු කොරියාවේ සංචාරක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය දීමු ජයරත්න මහතා එරට පිහිටි විශාලතම බෞද්ධ විහාරස්ථානයේ නිරීක්ෂණයක නිරත වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ සෝල් අගනුවර දකුණු ප්‍රදේශයේ පිහිටි ජෝගියේ බෞද්ධ විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහිදී ආගමික වතාවත්වලද නිරත වූ බවයි. කොරියාවේ පිහිටි විශාලතම බෞද්ධ විහාරස්ථානය වන මෙහි ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කොට සත්මහල් ස්තූපයක්ද ඉදිකර තිබෙනවා. මෙම විහාරස්ථානයේ ආගමික කටයුතු සිදු කෙරෙන්නේ මහායාන බුදුදහමට මුල් තැන දෙමින්. මෙහිදී ජෝගියේ බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ කැන්සෑ වුම් හිමිපාණන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ සිට පැමිණි දූත පිරිස ආගමික වතාවත්වල නිරත කරවනු ලැබුවා. අනතුරුව විහාරාධිපති හිමිපාණන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ත්‍රිපිටක ධර්මය සහිත ග්‍රන්ථ හා බෞද්ධ සංකේත කිහිපයක්ද පිළිගැන්වූ බව සඳහන්. අග්‍රාමාත්‍යවරයා පෞද්ගලික ලේකම් නීතිඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. කෙටි විරාමකින් අනතුරුව විදෙස් තොරතුරු සමගින් හමුවෙමු. දැන් විදෙස් තොරතුරු. ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිකරගත් 3 දින සටන් විරාමය ඊයේ ක්‍රියාත්මක වූ බව විදෙස් වාර්තා පවසනවා. ඊයේ මැදියම් රැයේ සිට මෙම සටන් විරාමය ඇරඹුණේ ඊජිප්තුවේ කයිරෝ නුවර දින ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. සටන් විරාමය අද දිනේ සාර්ථකව ක්‍රියාත්මක වූවොත් වඩාත් දීර්ඝ සටන් විරාමයක් පිළිබඳ සලකා බැලිය හැකි බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. පසුගිය ජූලි 8 වනදා ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් ආරම්භ වූ පසු මෙවන විට පුද්ගලයන් 2000කට අධික පිරිසක් ජීවිතාක්ෂයට පත් වී තිබෙනවා. එහින් 1900කට වැඩි පිරිසක් පලස්තීනුවන් වන අතර එහින්ද බහුතරයක් සාමාන්‍ය වැසියන්. ඊශ්‍රායල පාර්ශවයෙන් මියගිය 67 දෙනා අතුරෙන් 64 දෙනෙකුම ඊශ්‍රායල සිබලොන්. සටන් විරාමයට පෙරද ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වුණා. ඉබෝලා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ස්මැප් නැමැති ඖෂධය කඩිනමින් ලයිබීරියාව වෙත යැවීමට එක්සත් ජනපදය සූදානම් වෙනවා. ඇමරිකානු එක්සත් ජනපදය තීරණය කර ඇත්තේ ලයිබීරියානු රජය කළ ඉල්ලීමකට අනුව මෙම ඖෂධය ලබා දීමටයි. ස්මැප් නැමැති මෙම ඖෂධය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. මෙවන විට වඳුරන් යොදා ගනිමින් මෙම ස්මැප් ඖෂධය පරීක්ෂා කරමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා. ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට බටහිර අප්‍රිකාවේ පුද්ගලයන් 1013 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. දැඩි හානි සිදු කරමින් ජපානය පුරා හමා යන නිවර්තන වැසිකුණාටුව හේතුවෙන් 10 ලක්ෂයකට වැඩි පිරිසකට තම නිවාසවලින් ඉවත් වෙන ලෙසට බලධාරීන් දැනුම් දී තිබෙනවා. හාලෝන් ලෙස නම් කර ඇති මෙම කුණාටුව පැයට කිලෝමීටර 100ක පමණ වේගයෙන් හමා යන බව සඳහන්.
කුණාටුවට මැදිවීමෙන් එක් අයෙක් මියගොස් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා. ජපානයේ ජාතික නිවාඩුව ආරම්භයේ හමා ආ කුණාටුව හේතුවෙන් සිය ගණනක් වූ ගුවන් ගමන්ද අවලංගු කර තිබෙනවා. කුණාටුවට අමතරව ජපානයේ ඊසාන දිග වෙරළ තීරයේ භූමිකම්පාවක්ද ඇති වී තිබෙන බව සඳහන්. දකුණු අප්‍රිකානු උපජනාධිපති සිරිල් රමපෝෂාගේ ප්‍රධානත්වයෙන් පැවති කොමිසමකදී ඊට සහභාගි වූ පුද්ගලයන් පිරිසක් ඔහුට විරෝධය දක්වා තිබෙනවා. 2012 වසරේදී එරට ගල් අඟුරු පතලක සේවය කළ පුද්ගලයන් පිරිසක් සිදු කළ විරෝධතාවයක් අතරතුර පොලිසිය විසින් 34 දෙනෙකු ඝාතනය කර තිබුණා. මෙම සිදුවීම සිදුවැත්තේ ඊට අදාළව සිදු කරනු විමර්ශනයකදී එම කොමිසම හමුවේ පෙනී සිටි පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ උප ජනාධිපති සිරිල් රමපෝෂාගෙන් විනිවිදභාවයක් අපේක්ෂා කළ නොහැකි බවයි. 2012 වසර වන විට අදාළ ගල්ලංගුරු පතල හිමි සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිරිල් රමපෝෂා කටයුතු කිරීම ඊට හේතුවයි. කෙටි විරාමකින් අනතුරුව කෙලිබිම තොරතුරු සමගින් හමුවෙමු. සංචාරක පකිස්තානු කණ්ඩායම සමග ලබන බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කළේ පළමු ටෙස්ට් තරගයට ඇතුළත්ව සිටි නුවන් ප්‍රදීප් සහ චතුරංග කුමාර වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න සංචිතයට එක් කර ඇති බවයි. ශමින්ද එරංග ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව දෙවන ටෙස්ට් තරඟය සඳහා එක්කර ගැනීමට සූදානම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. අදාළ සංශෝධනයන් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද අනුමැතිය හිමි වී තිබෙනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මතක සටහන් තමාට කිසි දිනක අමතක නොවනු ඇති බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවසනවා. පාකිස්තානය සමග ඊයේ අවසන් වූ ටෙස්ට් තරඟය මහේල ගාල්ලේදී ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරඟයයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳ සිය ට්විටර් පිටුවේ සටහනක් තබමින්. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නැවත ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට නොලැබීම පිළිබඳව තමන්ට දුකක් පවතින බව ඔහු තැබූ ට්විටර් සටහනේ තවදුරටත් දැක්වෙනවා. විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාතය බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දින වාර්තාවන විදේශ විනිමය අනුපාතය මෙසේයි. ඒ සමගින් අදට නිමිත දසතුපුවත් සාර සංග්‍රහය මෙතකින් නිමාට පත්වෙනවා. යළිත් හෙට රාත්‍රී හමුවෙමු. ඔබ සැමට ජයශ්‍රී.